ජීවිතයක් කොයිතරම් වටිනවද කියන එක මේ කාලවකවානුවේ වෙන කවරදාකටත් වඩා තහවුරු වෙන කාලවකවානුවක්. මොකද සමහරලාට මේ සතිය හොඳට ඉන්න මිනිස්සු සමහරලාට ලබන සතිය වෙනකොට අපිට අහිමි වෙච්ච අවස්ථාවල් බොහොමයක් තියෙනවා. අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම මේ තත්ත්වය අත්දැක්කා. ඉතින් ඒ නිසා මම හිතනවා මිනිස් ජීවිතයක වටිනාකම වැඩි වැඩියෙන් තහවුරු වුණු කාල පරිච්ඡේදයක්. ඉතින් ඒ නිසා ජීවිතයක් බේරගන්න යමක් කරන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් කිසි විටක අපි පසුබැසිය යුතු නැති කාල පරිච්ඡේදයක් මේ කාල පරිච්ඡේදය කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා අපි සමාජයක් විදිහට හැම වෙලේම දන් දීමට කැමති, දන් දීම ප්‍රගුණ කරපෝ සහ ඒ වෙනුවෙන් අපේ ජීවිත කැප කරපු මනුෂ්‍ය කොට්ටාසය. ඉතින් ඒ නිසා මේ ජීවිතයක් බේරගන්න අපට කරන්න පුළුවන් පහසුම දෙයක් තමයි ලේ දන් දීම කියන එක. ඉතින් කොයිතරම්නම් රුධිරය අවශ්‍ය මිනිසුන් රෝගීන් රෝහල්වල සිටිනවාද? සමහර අවස්ථාවලදී රුධිරය සපයා ගන්නට, සමහර ලේ කාණ්ඩ සොයා ගන්නට විවිධාකාරයේ ප්‍රයත්නයන් දරන අවස්ථාවල් අපි දැකලා තියෙනවා. සමහරවිට අපිට පවිල්ලුම් ලැබෙනවා, අනේ අපිට මේ දැන්වීම දාලා දෙන්න අසවල් වර්ගයේ ලේ අපට අවශ්‍යයි ඉක්මනින් සොයා දෙන්න මේ ආදී වශයෙන්. ඉතින් ඒ නිසා අපේ රටට අපේ ජීවිතයක් බේරා ගන්න, අපේම සහෝදර සහෝදරියකගේ ජීවිතයක් බේරා ගන්න ඔබට දායක වෙන්න පුළුවන් අවස්ථාවක් ගැනයි කියන්නේ. මේ වටිනා ජීවිතයක් බේරා ගන්නට ඔබට දායක වෙන්නට ලේ දන් දීමේ ව්‍යාපාරයක් සූදානම් කර තිබෙනවා. තන්ත්‍රි මුල්ල යෝන්තරු ක්‍රීඩා හා සමාජ සුබසාධක සමිතිය විසින් මේ දැක්වෙන්නේ එම දැන්වීමයි. ඒ නිසා ඔබට ආරාධනා කරනවා මේ ලේ දන් දීමේ මහා පින්කම දෙසැම්බර් මාසේ 18 වෙනිදා, ඒ කියන්නේ මේ එන සෙනසුරාදා අනිද්දා පෝය දවසේ උදෑසන 9 සිට සවස 3 දක්වා පානදුර හිරණපාරේ ගංගුල විහාරස්ථානයේදී පැවැත්වෙනවා. ඉතින් පූජ්‍යපාද තන්ත්‍රි මුල්ලේ සරණනාහිමි 60 වන ජන්මදිනය නිමිත්තෙන් තමයි මේ කටයුතු සූදානම් වෙන්නේ. ඉතින් මේ 26 වෙනි වතාවටත් සිදු කරන ලබන මේ ලේ දන් දීමේ උදාර කාර්ය සඳහා ඔබගේ දායකත්වය ලබා දෙන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් මෙහි සෞඛ්‍ය නීති රීති සියල්ල ඒ විදිහටම පිළිපදිනවා. ඒ වගේම ඔබත් ඒ ස්ථානට ඔබගේ ජාතික හැඳුනුම් පතත් රැගෙන ඒ සෞඛ්‍ය නීති රීති වලට අනුව එන්න ඇවිල්ලා මේ කාල පරිච්ඡේදයේ තවත් කෙනෙක්ගේ ජීවිතයක් බේරා ගන්න ඔබට දෙන්න පුළුවන් උපරිම දායකත්වය දෙන්න කියලා මේ වෙලාවේදී මම බොහොම කරුණාවෙන් ඉල්ලනවා. ඉතින් ඒ ඉල්ලීමත් සමග අද දවසේ අපේ ඊළඟ විශේෂාංගය වෙතට යොමු වෙනටයි මම සූදානම් වන්නේ. දැන් මේ ජීවිතයක් බේරා ගන්නට ඒ විදිහට ලේ දන් දෙන්න කියලා මම ඔබට ආරාධනා කරන ගමන්ම අපේ රටේ බොහෝ දෙනෙක්ගේ ලේ පිරිසිදු කරපු කලාවක් තමයි චිත්‍රපට කලාව. ඉතින් චිත්‍රපට කලාව සිනමා කලාව ඔස්සේ ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් තිස්සේ සේවය කරපු, ඒ තද වෙන විට කතාබහට ලක් නොවන, ඒ වගේම සැඟවුණු, ඒ විතරක් නෙවෙයි කාටවත් සොයාගන්න බැරි ස්ථානවල පවා ජීවත් වෙන පුරාවෘත්තයන් බඳු කලාකරුවන් අපිට සිටිනවා. ඉතින් ඒ නිසා සුවිශේෂ කාර්යයක් ඉදිරි දවස්වල 21 වෙනිදා මේ මාසේ සූදානම් කරලා තිබෙනවා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී 50 දශකයේ ශ්‍රී ලංකාවේ සිනමාවට දායක වෙච්ච පිරිස් අගය කරන්නට එයා වෙනුවෙන් උපහාර උළලා. ඉතින් මේ උපහාර උළල කොයි විදිහටද සූදානම් වෙන්නේ, එහිදී සිදුවෙන්නේ මොනවද කියන කාරණේ දැන් අපි කතා කරන්න සූදානම් වෙනවා. ඉතින් හරිත පරපුර කියන සංවිධානයත්, ඒ වගේම ඒ සංවිධානය සමග ඒකාබද්ධව කටයුතු කරන අනෙකුත් කලාකරුවන් සහ සංවිධායකිනුත් එක්ව මේ කාර්යය සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ ගැනයි කතා කරන්න සූදානම් වෙන්නේ. මේ අවස්ථාවේදී හරිත පරපුර සංවිධානයේ සභාපතිවරයා, වගේම සැරසිණේ ආයතනයේ සභාපතිවරයා වන අමිල මොරමඩේ මහතා අපි සමග සිටිනවා. අයිබෝන් ඔබට. ඒත් එක්කම ලංකාවේ ඉන්න ඉතාමත්ම ප්‍රවීණ ගායන ශිල්පියෙක්, කලාකරුවෙක් ප්‍රියනාත් රත්නායක. අයිබෝන් ඔබට. අයිබෝන් නවන්ත. මුලින්ම අපි කතා කරමු, ඔබ දෙදෙනාගෙන් කැමති කෙනෙකුට උත්තර දෙන්න පුළුවන්. මේ සංකල්පය බිහි වුණේ කොහොමද කියන එක, 50 දශකයේ කලාකරුවන් සිනමා වේදීන් අගය කළ යුතුයි කියලා. ප්‍රියනාත් අය කිව්වොත් හොඳයි නේ. ඔව්, ඇත්තටම අවන්ත කලෙහි ගුණ සැලකීම කියන එක අපි නිරන්තරයෙන්ම අපේ ජාතියක් වශයෙන් අපේ ශ්‍රී ලාංකිකයන්ගේ තියෙන විශේෂ දෙයක්. මේ 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 ප්‍රස්තුතයට හේතු වෙන මූලිකම හේතුව තමයි 1950 දශකයේ 60 දශකයේ වගේ කාලෙදී අපි දන්නවා අතිශය සුන්දර හැඩි දැඩි මනා රූපකයක් තිබුණු නළුවෙක් තමයි සුමිත් බිබිලිය කියන්නේ. සුමිත් බිබිලිය කියන නළුවා ඒ 50 දශකයේ සිනමාව කොච්චර සුන්දරද කියලා කියනවා නම්, අපි පුංචි කාලේදී අපි ඔවුන්ගේ චිත්‍රපටි 70 දශකයේ බලද්දී අපිට සිනමාව ගැන ඇතිවෙච්ච ආදරය එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි අද අපිත් ඒ හා සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් සුමිත් බිබිලේ මහත්මයාගේ ඒ දවස්වල තිබිලා තියෙනවා සිනමාවේ වැඩ කටයුතු කරන කාලෙදී ඔවුන්ගේ ඊටත් අතීතයේ තිබුණු කලාකරුවන්ට කලහේ ගුණ සැලකීමේ පුදුම උත්සාහයක් වමනාකමක් තිබිලා තියෙනවා සුමිත් බිබිලේ මහත්මයාට.
එතුමාගේ හැම වෙලෙම ප්‍රාර්ථනාවක් තිබල තියෙනවා මම කවදා හරි දවසක සම්මාන උලක් කරනවා මේ අගේ කිරීමක් කරනවා අපේ කලාකරුවන්ව කියලා. ඉතින් ඒ පරම එහෙම දිගින් දිගටම එහෙම එනකොට ඔහුට නමුත් ඒ දේ කරගන්න බැරි වුණා. නමුත් 70 දශකයේ 80 දශකයේ අවසන් වෙලා 90 දශකයේත් අවසන් වෙලා ඒ තනියම ඒ ප්‍රයත්නෙට ඒ ප්‍රයත්න අතහැරියේ නැතුව නමුත් ඔහු අසනීප වෙලා පසු 2017 දී මිය යනකොට එතුමාගේ ඒ තිබිච්ච ඌමනාව ඉෂ්ට කරන්නට ඇගේ දිය එතුමාගේ දියණියට ආරාධනා කරනවා. කවුද එතුමාගේ දියණිය? අපිත් එක්ක නිරන්තරයෙන්ම සිනමාවත් එක්ක අත්වල බැඳගෙන සිටින අති දක්ෂ සිනමා නිලී සනුජා බිබිලි. ඉතින් මේ සනුජගේ තාත්තා ලෙඩ ඇඳේදී කිව්ව කතාවක් මතක් කරනවා හැම වෙලේම. මගේ ETF එකේ තියෙන සල්ලි ටික අරගෙන හරි මේ සිනමාවේ 50 දශකයේ 60 දශකයේ හිටපු දැන් අසරණ වෙලා සිටින දැන් ඇත්තටම අසරණ වීමක් කියන්නේ හොඳ නැහැ. දැන් ඉන්න ඒ කලාකරුවන්ට උපහාරයක් කරන්න කියලා. ඉතින් ඒන්නේ ඒක තමයි මේ මුල් බැසගෙන තියෙන ප්‍රධානම හේතුව. ඔව්. එතකොට දැන් මම මෙතනින් සම්බන්ධ වෙන්නේ විදිහ මං කියන්නම්. සනෝජා අක්කා මගෙන් ඉල්ලීමක් කරනවා. මනෝජක්කත් ඒ කියන්නේ ප්‍රේණත් අයියාගේ ආදරණීය බිරිඳ එතුමියත් මට මේ ආරාධනය කරනවා. ඒත් එක්කම අනුෂා දමයන්ති මේ අපි මේ වැඩක් කරමු කියලා. හරිත පරපුර කියලා අපි කියන්නේ අපි කරන්නේ ලංකාවේ ගස් සිටවීමේ ව්‍යාපාරයක් අපි කරගෙන යනවා. මේ අපි ඔබ ඉන්න මේ බෞද්ධාලෝක මාවතේ වීදි දෙපැත්තේ ගස් සිටවලා තියෙන්නේ අපි. ඊට එහා පැත්තේ වෝඩ් පෙදෙසේ ගස් සිටවලා තියෙන්නේ අපි. හරිත පරපුර ඒ වගේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක. ඊට අමතරව අපි බෞද්ධ ආගම උදෙසා අපි වැඩසටහන් කරනවා. එතකොට මේ යෝජනාවත් මේ අස්සේ එනවා. ඔව් ඇත්තටම ආමන්ත මේක වෙන්නේ අපි නිතර අපි කණ්ඩායම් අපේ නිතරම කලාකරුවන් නිතර මුණ ගැහෙනවා. ඒ මුණ ගැහිච්ච වෙලාවකදී අපිට ලැබුණ වස්තුවක් තමයි අමිල කියලා අපි කියන්නේ. මොකද හරිත පරපුර කියන ව්‍යාපාරෙත් එක්ක ඔහු ඉන්න නිසා. මොකද ඔය සුනිල් ටී ප්‍රනාන්දු කියලා අපේ ආදරණීය දක්ෂ නිෂ්පාදකවරයා අපේ ලංකාවේ සිනමාවට චිත්‍රපටි 70කට එයා කරපු නිෂ්පාදකවරයා තමයි අපි මේ සිල්වර් ස්ක්‍රීන් කියන සම්මාන උළෙලේ සභාපති. ඒ වගේම ලේකම් ධුරේ දරන්නේ සනුජා බිබිලි මහත්මිය. ඉතින් දැන් මේ අපි කට්ටිය රාජරන් සිංහ මේ අපි කට්ටිය නොයෙකුත් අවස්ථාවලදී හවසට අපි සම්භාෂණවලදී එක වුණාම කතා වුණා මේ තීරණය අපි ගමු. අමිලත් අපි ඒත් එක්ක එකව වෙනවා. අමිල අපිට ඒ වෙලාවේදී කිව්වා මගේ හරිත පරපුර වැඩසටහනේ යටතේ මම ඕගලන්ට ඕන අනුග්‍රහයක් දක්වන්නම් උදල් අනුග්‍රහයක් දක්වුවා. ඒ වගේම අපිට අමතක කරන්න බෑ මේ සම්මාන උළෙලේ ප්‍රධානම දේ තමයි අපි සම්මානයත් එක්කම ඒ කලාකරුවන්ට අපි මුදල් මූල්‍යමය ත්‍යාග අපි සූදානම් කළා තියෙනවා. ඒක තමයි ප්‍රධාන වැඩේ. ඉතින් ඒකෙදිත් අපිට අමතක කරන්න බෑ අපිට කිසිම අපහසුතාවකින් තොරව ඉසුරු බණ්ඩාර මල්ලිත් ඒ වගේම ත්‍රිණි ප්‍රියමාලිත් ටිකෝ ෆිල්ම්ස් හරි ඒගොල්ලෝ අපිට අනුග්‍රහය දැක්වුවා. ඒගොල්ලෝ කිව්වා මේ පටන් ගන්න විතරයි ඕනේ, මොකද්ද කරෙන්න ඕනේ, ඔයගොල්ලෝ වැඩේ කරගෙන යන්න. මෙහෙම අපි 50 දශකයේ සහ ඒ අයට අපි උදව් කරමු කියලා. ඉතින් ඒකෙදී අපි එදාට සම්මාන ලැබෙන අය ගැනත් මම පොඩ්ඩක් මතක් කිරීමක් කරන්නද? මතක් කිරීමක් කරන්න නේද? ඒ නම් ටික කිව්වම හරි ආසයි තුන ඉන්සතියම. ආමන්ත ඇත්තටම අපි හිතුවරත්තර දැන් ඒ 50 දශකයේ අපි හිතන්නේ නැති ගොඩක් කලාකරුවන් කලාගෙන අදට අපිත් එක්ක ඉන්න ගැන අපි ආඩම්බරයි. අපි මේ පොඩි අය වශයෙන් අයිරංගනී සේරසිංහ මහත්මිය, සුජාතා අත්තනායක මහත්මිය, ලතා වල්පොල, බර්ටි ගුණතිලක මහත්මිය, සුගතපාල සෙනරත් මහත්මිය, සුජාතා අත්තනායක මහත්මිය, ආයේෂා වීරකෝන්, ආනන්ද වීරකෝන්, හෙන්රි ප්‍රියශාන්ත, සීතා නානක්කාර, ආතර්ය අමරසේන, ක්ලැරිස් ද සිල්වා, මල්ලිකා කහවිට, ස්වර්ණ අබේරත්න, ඒ වගේම මල්ලිකා පිලපිටිය, අපේ රොෂාන් පිලපිටිය මහතාගේ ආදරණීය මෑණිය, ඒ වගේම මුදුලා දාබරේ, සුනිලා ජයන්ති, පද්මිනී දහනායක, ප්‍රේමකාන්ති සායක්කාර, අයිලින් ගුණතිලක, උපසේන විමලවීර. ඒ වගේම දැන් මේ අවස්ථාවේදී ලංකාවේ නොමැති අපේ ඒ කාලේ හිටපු සුන්දර අපේ හදවත දිනාගත්ත නිලියන් කීප දෙනෙක් ඉන්නවා නළුවන්. ඒ වගේ ඒ අතර තමයි පුණ්‍යා හීන්දෙනිය, සෝභානි අමරසිංහ, චන්ද්‍රාද සිල්වා, වීරසිංහ, ලීනාද සිල්වා, මේ අය ජීවත් වෙන්නේ පිටරට. ඉතින් ඒ අයගේ ආශිර්වාදය අපි ලැබෙනවා. අපි ඒ අයටත් ඒ විදිහටම දෙනවා. ඇත්තටම ප්‍රේණත් අයියේ දැන් ඔය නම් ලිස්ට් එක කියාගෙන යනකොට මට මතකෙට එන්නේ දැන් අපි අද කාලේ අමන්ත අපි පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් බලනවානේ, කොමඩි ක්ලිප්ස්. දැන් ඇනස්ලි, බර්ටි සැමුවෙල්, හරිද? ඒගොල්ලෝ තමයි මේ වීඩියෝ ක්ලිප්ස් වල ආරම්භය.
ඒක දැන් ක්‍රමිකව මෙයා වෙලා හැබැයි මේක දැන් දැන් යන්නේ වෙන වෙන පැතිවල වාණිජ පත්‍ර ගිහින් නමු වාණිජ විතරක් නෙමෙයිනේ සමාජයේ මොළ කන තැනට ඇවිල්ලානේ තියෙන්නේ නමුත් මේවා එදා ප්‍රහසන විදිහට ඉදිරිපත් කරේ ඒ තුන් කට හාස්‍ය උපදවන්න හන්න හරි එතකොට ඒ ඊට පස්සේ අයිරංගණියාන්ටි ගන්නකෝ ඔව් මහගෙදර ගන්නකෝ මහගෙදර නේ දැන් අපිට පින්තූරම වෙනවනේ නමුත් අයිරංගණියාන්ටි ලෙඩ ඇඳ ඉඳලා කියන කතාවක් මාව තාම කවුරුත් ඇගීමට ලක් කරන නැල්ලු හැබැයි අපි ඇගීමට ලක් කරනවා නේ ඒ කියන්නේ අපි දෙමුත් මතක් කරනවා ඉතින් ඒ වගේ අපිට අර සමාජයෙන් ගිලිහුණු පිරිස් අපි එකතු කරනවා නේද ප්‍රේණතයි ඔව් ඒක තමයි දැන් ඇත්තටම දැන් මේ 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 කන්සෙප්ට් එකේ මූලිකත්වය අපි ගන්නෙත් එතන අපි චිත්‍රපට කර්මාන්තයට ඇත්තටම මම පෞද්ගලික කිව්වොත් එහෙම අමිල ආමන්ත මම කර්මාන්තක වෙදුනේ 80 දශකයේ මම චිත්‍රපට 11ක් විතර සංගීත අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් වැඩ කටයුතු කරලා තිනවා නමුත් මගේ මේ පිච්චර් පිස්සුව තිබුණේ 1976 විතර කාලේදී අපි ප්‍රොජෙක්ටර් හදනවා ගෙදර කොහොම හරි චිත්‍රපටියක් පෙන්න ගන්නවා පිටියට ගහලා ලයිට් එකකුත් පත්තු කරගෙන මේ 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 චිත්‍රපටි කැරියවල හිටියා මන්ත මේ කියන අපේ නළු නිළිය මේ චරිතනේ මේ අපි දැන් කතා කරපු නළු නිළිය මම සුජාතා අත්නායක ඊත මේ දැන් ඇහෙනවනේ නැත්තම් අද ඔය තරු තරක ගොඩක් දුවන්නේ ඔය සින්දුවල ඉන්න නේද අතිශය වශයෙන් එතකොට මේ මේ උත්සවයක් ලෑස්ති කරලා තියෙනවා අනිවාර්යයෙන් උත්සවේ කොයි විදිහට ලෑස්ති වෙලා තියෙන සූදානම් වෙලා තියෙන අපි කියමු අපි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ජස්මින් හෝල් එකේ තමයි මේක ලෑස්ති කරලා තියෙන්නේ අතිශය ගාම්භීර ප්‍රසංගික උත්සවයක් විදිහට තමයි මේක සංවිධානය කරලා තියෙන්නේ. ඒ වගේම මට දැනගන්න ලැබුණා සම්මානය සමග මුදල් ත්‍යාගයක්ත් දෙනවා කියලා. ඔව් අපි මුදල් ත්‍යාගයක් දෙනවා. මොකද අපි නිකම්ම සම්මානයක් දෙනවට වඩා ඒගොල්ලන්ට අපිට දෙන්න පුළුවන් මොනවාරි මූල්‍යමය දායකත්වයක් ඊට අමතරව අපි තව වෙනම ත්‍යාග සමරතුලිනයක් තියෙනවා. සමරතුලිනය ත්‍යාග කීපයක් අපි ඒ කියන්නේ මේ gift pack එකක් අපි packs දෙකක් විතර අපි සූදානම් කරලා තිනවා මම හිතන්නේ අමිල අපිට ගොඩක් සතුරු වෙන්න පුළුවන් මොකද අපේ ලංකාවේ හුඟ දෙනෙක් කැමතුණා ඒ වැඩේදී කැමතිලා අපිට ගොඩක් ඒගොල්ලෝ ඒ 21 දෙනාට තවත් ඇගි ඔව් මේ මේකනේ ප්‍රේණත් අය දැන් ආමන්ත ලංකාවේ වෙලා තියෙන්නේ අපි වැඩක් කරගෙන යනකොට මිනිස්සු එකතු වෙනවා ඒ කියන්නේ හැමෝටම පාරක් නෑ යන්න මුලක් පුරන්න කවුරු ඉන්නවද අන්න ඒක තමයි අපි කරේ නේ ඒක විතරයි අපි කරේ දැන් එතකොට මේ පිරිස දැන් ටිකක් සමහර අය මෑතක් වෙනකම් ශේෂ්ත්‍රයේ සිටියා හැබැයි සමහර අය කලින්ම සමුගත්තා මේ කතාව කිව්වම ඒ අයගේ ප්‍රතිචාරය මොකද උනේ අඬනවානේ බර්ටි අංකල් මොනාද කිව්වේ බර්ටි අංකල් කෝල් කරලා කියනවා දරුවෝ කවද්ද මට ඕක දෙන්නේ සම්මානේ කියලා අහනවා නේ ඒව කඳුළු එන කතා ඇත්තටම ඒ කියන්නේ නිකන් හිතන්න ගොවාමන්ත දැන් ඔයා අද මේ ජාතික රූපවාහිනියේ ප්‍රසන්ට කෙනෙක් විදිහට ඉන්නවා. අපි වයසට යනවානේ. වයසට ගියාම අපි කොන් එලා ඉන්නකොට කවුරු හරි කෙනෙක් කතා කරනකොට අපි වාගේ මෙහෙම ඇඟීම අපිට නිකන් පොඩි අනිවාර්ය. අන්න ඒ ඇඟීම තමයි එතන තියෙන්නේ. පිටරට ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන අපේ මට මේ කලාකරුවගේ නම මගේ ළඟ මේ අවස්ථාවේ නැහැ. එතුමා ලංකාවට පැමිණෙනවා මේ සම්මානය ගන්න මේ ඇගීම ගන්න බලාගෙනම පමනක් එනවා ලංකාවට. ඉතින් ඒකත් අපේ ලොකු සතුටක්. ඒ වගේම දැන් පිටරට ඉන්න අපේ මේ මේ පුණ්‍යහින්දින දෙන්නා වගේ ආදරණීය කලාකාරණියන් ඉතාමත්ම ආශාවෙන් කැමැත්තෙන් අගය කළා. අපිට කතා කරනවා නිරන්තරයෙන්. ඉතින් අපිට ඒගොල්ලන්ගේ මේ මූණේ මේ ආරාධනා කරද්දී මේ මූණේ දැක්ක හිනාව අහිංසක බව ඒගොල්ලන්ගේ සතුට අපිට අත් දෙකට ගේන්න පුළුවන් නම් අපි ගේනවා ඒ තරම් මොකද හේතුව සමහර දිනකට ගෙදර ඉඳන් එන්න අමාරුයි මේ සම්මාන වලට. ඇත්තම මේ දැන් අයිරංගණී ආන්ටි දැන් ලෙඩ ඇඳේ ඉන්නේ. අපිට අමතක වෙලා. නමුත් ඇය රඟපාපු අපි චිත්‍රපටිවල බැලුවද අපි චිත්‍රපටි බැලුවද කොච්චර ටෙලි නාට්‍ය බැලුවද නේ. නමුත් දැන් ඇය ගැන අපි කතා කරන්න අඩුයි. එතකොට කවුද ලතා ආන්ටි දැන් ලෙඩ ඇඳේ ඉන්නේ සිංහල සිනමාවේ රිදී සීනුව කවුද බලන්න යන්නේ කවුද ඒ ගැන කතා කරන්නේ ඒ නිසා බර්ටි අංකල් බර්ටි අංකල් ඉස්සර අපිව හිනස්සපු බර්ටි අංකල් ලෙඩ ඇඳේ ඉන්නේ කලවානේ ඉන්නේ ඉතින් මේ තමයි ඛේදජනක තත්ත්වය ඉතින් මං හිතන්නේ අපි දැන් අපි ඔබටත් ආරාධනය කරනවා මේක බලාගෙන ඉන්න හැමෝටමත් අපි ආරාධනය කරනවා මේ යහපත් වැඩත් එක්ක එකතු වෙලා අපි මේ රට ගොඩ ගන්න අපි මේ කලාව ගොඩ ගන්න පරිසරය ගොඩ ගන්න අපේ ආගම රැක ගන්න
අපි එකතුවම කියන ආරාධනය අපි කරනවා නේ. ඒ වගේම අපි ජාතියක් වශයෙන් අපි අපේ සිංහල සිනමාව කියන උත්තරීතරදී ඉතිහාසය ගත්තාම අපි 48 ඉඳලා ගත්තාම අද වෙනතුරු 73ක් මේ වර්ෂ 73ක් වගේ වෙන කාලයක් තුළ සිංහල සිනමාව කියන්නේ පුදුම රටට ආශිර්වාදයක් වෙච්ච දෙයක්. ඒක කවුරු හරි කෙනෙක් කියවනම් නැති වෙලා තියෙනවා කියලා එහෙම එකක් නැහැ. ඔය කතාවේ එතනට එහාට යන ඉස්සෙල්ලා මෙතනින් දැන් මේ බොහෝ දෙනෙක් විමසන දෙයක් තියෙනවා මේ වෙලාවේ. දැන් කිව්වනේ මේ කලාකරුවන් එනවා, මේ අයට සම්මාන වලක් තියෙනවා, මේක ප්‍රාසංගික ස්වරූපයක් තියෙනවා කියලා. දැන් අහනවා අපිට එන්න බැයිද බලන්න කියලා. අපි ආරාධනා කරනවානේ. ඉතින් ෂීට්ස් නම් සීමිතයි. නමුත් කවුරු හරි ආදරණීයන් අපිත් එක්කතු වෙන්න කැමති නම් අපි ආරාධනය කරනවා එන්න කියලා නේද ප්‍රිනතේ? අපි අවස්ථාව දෙන්න ඕනේ. මොකද මේ මොකක් හරි කැක්කුමකින් මේ කතා කරන්නේ. එහෙම කෙනෙකුට අපි එන්න කියලා ආරාධනය කරමු. කිසි ගැටලුවක් නැහැ. ඒ තමයි මේ දැන් අනිත් එක අපි මේක බලාපොරොත්තු වෙන්නේ මේක සුළුවට හෝ අපි පටන් ගත්තානේ. ඔව් ඔව්. මේ පටන් ගැනීම මම හිතනවා අපේ දෑත් ශක්තිමත් වෙලා තියෙනකන් අපි මේක ඉතාමත්ම විශාල ලෙස තව අවුරුදු කීපයක්. ඒ කියන්නේ 50ට පස්සේ 60 ඒ විදිහට. 60 දශකයට 70 අපි දැන්ටත් ඒකට ප්ලෑනින් කරලා අපි දැන් ප්ලෑන් කරලා තියෙනවා. 60 70 ඒ විදිහට යනවා. ඊට අමතරව ආමන්ත සැලසිනේ රූපවාහිනිය ආයතනයෙන් අපි අලුත් අවුරුද්දේ ලබන අවුරුද්දේ ජූනි මාසයේ අපි සංවිධානය කරනවා රාජ්‍ය මට්ටමින් සහ පෞද්ගලික මට්ටමින් දවන්ත සිනමා සම්මාන උලක් අපි සංවිධානය කරන්න මේ වෙනකොටත් කටයුතු කරගෙන යනවා. ඒක අපි ආඩම්බරයෙන් කියනෝනේ රාජ්‍ය ආයතනයක් විදිහට සහ රජයේ ලාභ ලබන ආයතනයක් විදිහට සැලසිනේ රූපවාහිනිය ආයතනයෙන් මේ කටයුත්තට දැන් මුල පුරලයි තියෙන්නේ. ඒත් එක්කම අපි මතක් කළ යුතුමයි අපි ආරාධනා කළ තියෙනවා අතිගරු ජනාධිපතිතුමාට. එතුමා ඉතාමත් ආදරෙන් ඒ බාරගත්ත ඒ වගේ මගමැතිතුමා. එතුමාත් ඉතාමත් ආදරෙන් බොහොම සතුටෙන් මේ පිළිබඳව ගෞරවණීය ලෙස කතා කළා අපි මේ කරන්න යන වැඩ කටයුත්ත ගැන. මම හිතන්නේ අපි හැමෝටම ඒ අනුග්‍රහයත් අපිට ලැබෙනවා. එයාගේ ආශිර්වාදයත් අපිට ලැබෙනවා. ඉතින් අපි මේකෙදි බලාපොරොත්තු වෙන එකම දේ තමයි අපි කලාකරුවෝ වශයෙන් අපි මිය යන්නට මොහොතකට පෙර ඔබ මුලින් කිව්වා වගේ අපි හිටින් ඉඳීද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ පුළුවන් වෙලාවෙදී අපි ශක්තිමත් වෙ සිටින මොහොතේදී අපේ අතීතයේ අපිට අපේ ජනතාව හිනස්සු අපේ ජනතාව ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙනියන්නට උත්සුක වූ ඒ කලාකරුවන් වෙනුවෙන් අපි යුතුකම ඉතාමත්ම ආදරෙන් කරන දෙයක් තමයි මේ 21 වෙනිදා BMS එකද කරන්නේ. ඒ වගේ මතක් කරන්න ඕනේ මෙහිදී අපිට විශේෂයෙන්ම සුනිල් ටි ප්‍රනාන්දු අපේ ආදරණීය නිෂ්පාදකවරයා සභාපතිතුමා සුනිල් අයියා. ඒ වගේම රාජ් රණසිංහ අපේ සිංහල සිනමා වෙනුවෙන් විශේෂ චිත්‍රපට ගොඩාක් නිෂ්පාදනය කරපු එතුමාත්. ඒ වගේම සනෝජා බිබිලේ අපේ ආදරණීය ලේකම්වරිය එතුමාගේ පියාණන්ගේ මේ කන්සෙප්ට් එක එතුමගේ සිහිනය සබෑ කරන්නට අපි මේ හැමෝටම එක්කව වෙලා වැඩ කටයුතු කරන්න ගොඩාක් තව ගොඩාක් කලාකරුවෝ මේක පිටපස්සේ ඉන්නවා. අනෝෂාදා මේ ආදරේ ගොඩාක් දෙනෙක් ඉන්නවා. ගොඩාක් අය ඉන්නවා අපිත් එක්කලා. අවසාන වශයෙන් අමිල මේ මොනවාද මේකෙන් අපි හැම වෙලෙම බලාපොරොත්තු වෙන වර්තමානයට යම් අනුබලයක් වෙන්න ඕන කියලා වර්තමානයේ සිනමාවට මේ ඔස්සේ මොන වගේ අනුබලයක් වෙයි කියලාද බලාපොරොත්තු වෙන්නේ? නැහැ. අපි මේ කලගුණ සැලකිල්ලක් නේ ආමන්ත. මේක මේ හොඳ පුරුද්ද දැන් අපේ මේ මේකට ආරාධනය කරලා තියෙන නලු නිලි ලයිස්තුවේ සියල්ල ඉන්නවා. ප්‍රවීණයන් ඉන්නවා, නවකයන් ඉන්නවා, මේ සියල්ල ඉන්නවා. අපි එතෙන්දි බලාපොරොත්තු වෙන ප්‍රේණත් ඇයි අපි ඔක්කොම කතා කරා පොඩි ආදර්ශයක් දෙන්න, රෙස්පෙක්ට් කරන්න සීනියර්ස්ලාට. ඔව්. මේ වගේ පොඩි පොඩි සිවුම් මැසේජස් ටිකක් අපි මේකස්සේ දෙන්න අපි සූදානම් කරලා වටිනාකම් සමාජගත කරන්න. ඒ විතරක් නෙමෙයි ආමන්ත, මේ මම අර මුලින් කිව්වා වගේ සිංහල සිනමාව වැටිලා නැහැ. සිනමාවට අද දරදරත් අපි බැලුවම දමිල චිත්‍රපටි වලට, ඉංග්‍රීසි චිත්‍රපටි වලට සෙනෙක හෝල් වල පිරෙනවානේ. ඉතින් අපිත් බලාපොරොත්තු වෙන්නේ අපේ නිර්මාණ තුළත් ඒ තියෙන ගති, ඒ තියෙන කතා සංක්ෂිප්තයන් වැඩි හිතන්න පුළුවන් මට්ටමට ගේන චිත්‍රපටි නිෂ්පාදනය වෙමින් පවතිනවා. ඒ වගේම ආස්වාදජනක වූ චිත්‍රපටි ගොඩක් නිෂ්පාදනය වෙමින් පවතිනවා. ඉතින් ඒවා මම හිතන්නේ සිංහල සිනමාව කවදාත් වැටේ කියලා. නමුත් අපි මේ වෙලාවේ තමයි අපි වැටලයි කියලා කියන වෙලාවේ තමයි අපිට ගහද්දී අපි වැටෙන වෙලාවේ තමයි අපි නැගිටින්න ඕනේ හොඳම වෙලාව. මම දැන් මේ විදිහ වැඩපිළිවෙළ යන විට වර්තමාන පරපුරතවස ධෛර්යමත් වෙනවා. අපිටත් මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා යමක් කරන්න පුළුවන්. අපිවත් කවදාද දවසක මේ වගේ අගය කරයි කියන ඒ උත්තේජනය ඔස්සේ අවදේවල් කරන්න පෙළඹෙවි කියලා. බොහොම සතුටුයි අද දවසේ මේ කතාබහට එක්වීම පිළිබඳව අපි කතා බහ කළේ ශ්‍රී ලංකාවේ 50 දශකයේ සිනමාවට දායක වුණු පිරිස් අගය කරන්න ආව සිල්වර් ස්ක්‍රීන් කියන ආව සම්මාන උළෙල පිළිබඳව 21 වෙනිදා එම සම්මාන උළෙල
පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඉතින් මෙහි ප්‍රධානීන් වශයෙන් කටයුතු කරන දෙපළක් සමග තමයි කටයුතු කරන්නේ, සංවිධානය සහ මේ දේවල් සියල්ල දුවලා පැනලා කරන පිරිස අතරේදී. ඉතින් ඒ නිසා අමිල මොරමඩ මහතා අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔහරිත පරපුර ආයතනයේ සභාපතිවරයා වගේම සැලසෙන සභාපතිවරයා වශයෙන් කටයුතු කරන බොහොම ස්තුතියි මේ කාර්යයට දායක වීම නිසා. ඒ වගේම සංගීතවේදියෙක්, ඒ වගේම කලාවට ආදරය කරන කෙනෙක් විදිහට ප්‍රියනාත් රත්නායක බොහොම ස්තුතියි මේ කතා කරපු දෙනා. අයබෝ.